Sadhu. Sadhu. Pingvatni, මේ මාසේ 31 වෙනි සෙනසුරාදා සවස 4 සිට රාත්‍රී 8 දක්වා සේරිවිල මංගල මහා සෑ මළුවේ ලලාට ධාතු වන්දනාව තියෙනවා. ඒ ලලාට ධාතුන් වහන්සේ පීටි මහා සෑයේ වටා රන්වැටක් ඉදිකර ගන්න ලැබුණා. මේ රන්වැටේ නිමිත්ත හරි අපූර්ව එකක්. දවසක් මම සේරිවිල වන්දනා කරන්න ගිහිල්ලා ඉන්නකොට සේරුල ගිහින් තියනද ඔයගොල්ලෝ? නැති ඇත්තෙතිනේ. ගිහින් තියනේ දන්නවා ඒ පරණ තාප්පේ ගඩොල් තාප්පයක් දැකලා ඇති. සේරුවේ ප්‍රධාන දොරටු හතරක් තියෙනවා. ඒ දොරටු හතරෙන් හරියට බල්ලෝ එනවා එතන මළුවට. ඉස්සර ඒ මළුවේ ඒ හදලා තියෙන්නේ අනවසරෙන් යන්න බෑ කිසි කෙනෙකුට චෛත්‍ය රාජයා සමීපයට. ජීවමාන බුදුරජාණන් වහන්සේ ගඳකෙලියේ වැඩ ඉන්නවා වගේ තමයි පුද සත්කාර තිබිලා තියෙන්නේ. ඉතින් මම සංඝ පිරිසට කිව්වා ඔන්න අපිට කලාතුරකින් අවස්ථාවක් ලැබුණා ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු. උන්වහන්සේගේ නොවිසිරුණු ධාතුන් වහන්සේලා අතර ලලාට ධාතුන් වහන්සේ කියන්නේ මුළු නළල් තලයේම. මහා කස්සප මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩින්නේදී දේශනා කළා තියෙනවා කස්සපය මාගේ ලලාට ධාතු ශ්‍රී ලංකාද්වීපේ පිහිටන්නේය. අපි මේ ලංකාද්වීප නැමැති මහා පොළවේ පය ගහලා ඇවිදින්ද නිකම් පය ගහලා නීච විදියට නෙමෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ යමි කී කී ඇවිදින්ද විශාල පිනක් අපි අතින් කෙරිලා. මේ ලංකාද්වීපෙම ඉන්නවනේ බුදුන් සරණ ගිය නොගිය, දහම් සරණ නොගිය, සංඝ සරණ නොගිය ඇවිදිනවනේ. ඒ ගොඩට අයිති වෙන්නේ නැතුව තෙරුවන් සරණ යමි කී කී මේ මහා පොළවේ ඇවිදින්ද ලංකාද්වීපේ අපි මොකද්ද විශාල පිනක් කරලා. මට මේ පින් මහිමේ තේරුනේ මේ පොත පරිවර්තනය කරපු වෙලාවේ. මේ ධාතු වංශය කියන පොත මේක මම මේ ළඟදි පරිවර්තනය කළේ සිංහලයට. එතකොට අර බුදුරජාන් වහන්සේගේ ශ්‍රී ශරීරය රන්දෙන ගිනි ඇවිලුණානේ සඳුන් දරසෑයේ. ඇවිලුණාට පස්සේ ලලාට ධාතුන් වහන්සේ ආයතුනේ මල්ල රජ දරුවන්ගේ කොටසටයි. එතකොට මහා කස්සප මහ රහතන් වහන්සේ වැඩම කළා රජුරුන්ට කියනවා රජ දරුවනි මේ ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපේ පිහිටන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා ওই ධාතුන් වහන්සේ මට දෙන්න කිව්වා. එතකොට මල්ල රජ දරුවෝ ලලාට ධාතුන් වහන්සේ කාටද දුන්නේ? මහා කස්සප මහ රහතන් වහන්සේට. ඊට පස්සේ මහා කස්සප මහ රහතන් වහන්සේ ඒ ධාතුන් වහන්සේ මහා නන්ද කියන රහතන් වහන්සේගේ අතට දුන්නා. රහතන් වහන්සේගේ අතට දුන්නේ මේ ධාතු කතාව කියලයි. මොකද්ද භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් තියෙනවා මේ ලලාට ධාතුන් වහන්සේ ලංකාද්වීපේ පිහිටන්නේ පිහිටන තැනත් කියලා. මහවැලි ගඟෙන් දකුණු ඉවුරේ, ඒ කියන්නේ මහවැලි ගඟේ මේ පැත්ත නෙමෙයි එහා පැත්ත. වම දකුණ කියලා දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ දකුණ කියලා කියන්නේ එතන එහා පැත්ත. මහවැලි ගඟෙන් දකුණු ඉවුරේ සේරුනම් විල් කෙළවරේ වරාහ නැමැති ගල් කෙමිය. ගල් කෙමිය කියලා කියන්නේ කුඩා ගල් පොකුණ. ගල් කෙමිය මත ලලාට ධාතුව පිහිටවා කාවන්තිස්සනම් නිරිඳෙක් සෑයක් තනන්නේය. කාවන්තිස්ස රජුරෝ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අනාගත පියා. එතකොට මහානන්ද මහරහතන් වහන්සේ මේ ධාතුන් වහන්සේ අරගෙන වැඩියා විශාලා මහනුවර ගන්ධ කුටියට. ඊට පස්සේ උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමකට රහතන් වහන්සේ නමකට දුන්නා. උන්වහන්සේ ධාතුන් වහන්සේ අරගෙන වැඩියා සවැත් නුවර ජේතවනාරාමයට. එතනින් ධාතුන් වහන්සේ උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට දුන්නා. ඒ ධාතුන් වහන්සේ අරගෙන වැඩියා බරණැස ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටි විහාරේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ගන්ධ කිලී ලලාට ධාතුන් වහන්සේ තිල උපස්ථාන කළා. ඊට පස්සේ ඒ ලලාට ධාතුන් වහන්සේ උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමකට හම්බ වුණා. ඒ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ රේවත කියලා. උන්වහන්සේ කොසබෑනුවර ගෝසිතාරාමේ ඉඳලා ඉරිදීෙන් ලංකාවට වැඩියා දකුණට. දකුණේ හත්තොට්ටු කියන ගම. හත්තොට්ට කියලා ඉස්සර කියලා තියෙනවා. ඉතින් ওই ගමේ වැඩම කළා සල් ටුකක් සෙවනේ තිබ්බාම මේ ධාතුන් වහන්සේගේ රැස් වීලින් අරන්. මේක දැකලා මහා කාලකල උපාසක කෙනෙක් ඒ පවුලේ තමන්ගේ අඹුවයි දරුවුයි සියලු දෙනා එකතු වෙලා මේ උපස්ථාන කරන්න පටන් අරන්. රහතන් වහන්සේත් බණ කියන මිනිස්සු දීවස මල් අරගෙන පූජා කරනවා. ටික ටික ප්‍රදේශේ නිකන් ජීවමාන බුදුරජාණන් වහන්සේ වගේ කාලයක් ආවා කියලා. මේකේ ඔක්කොම විස්තරය තියෙනවා. මේ විස්තරය කියන්නේ මේ පොතේ තියෙන එක.
එතකොට මේක ආරංචි වෙලා ඒ හිටපු මහානාග කියන රජුරවන්ට මහානාග රජුරු ඇවිල්ලා කියලා තියෙනවා ඔබ වහන්සේ ළඟ ආලාට ධාතුන් වහන්සේ වඩින්නවා කියලා ආරංචි අපිට මේ දින්න කිව්ව ධාතුන් වහන්සේ. ඉතින් රජුරු අරගෙන ගිහිල්ලා රජමාලිගාවේ ධාතු මන්දිරයත් අනුවල ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කෙරෙව්වා. ඊට පස්සේ මේ ඊට පස්සේ රජු වුණා ගෝඨාභය රජතුමා. ගෝඨාභය රජුරු රජකම් කරලා ඊට පස්සේ රජ වුණා කාවන්තිස්ස ගෝඨාභය රජුරුවන්ගේ පුතා. කාවන්තිස්ස රජු රජකම් කරද්දී දැන් ධාතුන් වහන්සේ වැඳුම් පිදුම් කර කර ඉන්නවා. ඉන්නකොට කාවන්තිස්ස රජුරුවන් විහාර මහදේවීගේ සහෝදරී මල්ලිකෙනි පැවිදි වෙලා හිටිය තිස්ස. පිණ්ඩපාතයෙන් මෙදෙච්ච නිසා චුල්ල පිණ්ඩපාතික තිස්ස කියලා කිව්වේ මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ බැලුවා මේ දැන් අනාවැකියක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කාවන්තිස්ස නම් නිරිඳෙක් මේ සෑය කරනවා කියලා. කවන්තිසේ නම් නිරිඳා ඉන්නවා සෑය කරන්නේ. එතකොට දැක්ක අනාගතයේ රජුරන්ට එච්චර ආවිස නෑ. කිව්ව රජතුමනි මේ ආවිස ඉක්මනට අවසන් වෙනවා ඒ නිසා මේ සෑය කරන්න කියලා. එතකොට මේකට පසුබිම් වෙච්ච තවත් සිද්ධියක් තියෙනවා. තුන්වෙනි වර ලංකාවට වැඩිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩින්න ඉස්සර වෙලා කියලා තියෙනවා ජේතවනාරාමේ තිබිලා තියෙනවා සපු ගහක්. සපු දන්නවනි සපෝල්ට කියන්නේ දැන් චම්පක කියලා. චම්පක පුෂ්ප කියලා කියන්නේ. එතකොට ඒ සපු ගහේ සපු මල් දැකලා තියෙනවද ඔයගොල්ලෝ? සපු මල් ගහට අධිග්‍රහිත ඉඳලා තියෙනවා සුමන කියලා නාගරාජයෙක්. නාගරාජයට කියලා තියෙනවා සුමන යම් වෙන ලංකාවට කියලා. ඒත් නාගරාජයා කුඩයක් වගේ සපු ගහ අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ ලංකාවට. ඉතින් අර බුදුරජාන් වහන්සේගේ මේ චෛත්‍ය පිහිරන තැන් වලට ගිහලා සේරිවිල තැනට වැඩිලා බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග වැඩම කළා. නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා ලලට ධාතු දැන් පිටලා තියෙන එතන තමයි නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා කියලා තිනවා මේ. ඊට පස්සේ නාරජ්ජුරු දිහා නැවත නැවත බුදුරජාණන් වහන්සේ බලලා එතකොට අහලා තිනවා භාග්‍යතුන් වහන්සේ නැවත නැවත මා දිහා දැක බලා වදාලේ මගේ මොකක් හරි වෙන්න තියෙනවද කියලා. කිවලු නාරජ්ජු ඔබ නවතින්ද? භාග්‍ය නාරජ්ජුරු අඬන් අරගෙන අනේ මම නැවතුනොත් මට භාග්‍යතුන් වහන්සේගේ දර්ශනේ නිතර නිතර දකින්න තියෙන සවැත් නුර මට මේක ලැබෙන්නේ නැහැ නෝවැ කියලා. නෑ මේ ඔය මේ ධාතුන් වහන්සේ පිහිටන භූමියේ කකුසඳ කෝණාගම කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාගේ ධාතු පිහිටපු තැනමයි මේ කිවලු. එතකොට ඒ මෙතන ඒ ධාතුන් වහන්සේ පිහිටනවා කියලා කිව්වම සන්තෝෂී වැඩි වෙලා නාරජ්ජුරු අර සපුමල් ගහ සොලවලා සපුමල් අරගෙන දීලා භාග්‍යතුන් වහන්සේගේ අතට. බුදුරජාණන් වහන්සේ සපුමල් ටික එතන පූජ කළා තියෙනවා. ඒකද භාග්‍යතුන් වහන්සේගෙන් මල් පිදූ එකම තැන ලංකාවේ. එතකොට නාරජ්ජුරුයි නාරජ්ජුරුවන්ගේ පිරිවර 6 කෝටියක් නැවතුණා. දැන් මෙහින් මේදී මේ කාවන්තිස්ස රජුරෝ ඒ මේ අරගෙන මේ චුල්ලපින්ඩ පාතික තිස්ස රහතන් වහන්සේ අනිත් රහතන් වහන්සේලා පිරිවරගෙන දැන් පෙරහැර මේ මාගමෙන් පිටත් වෙලා. මාගම කියන්නේ මොකද එහෙට? මාගම කියලා කියනවා ස්ත්‍රියාවට. මෙතන මාගම කියන්නේ මහගම. මහගම කියන එක පාලි වචනේ. ඒක සිංහලට මාගම. ඒ නැත්තම් මේ පච අර මොකද වචනවල තේරුම් ඒ විදිහට අරගත්තේ නැත්තම් පැටලෙනවා. ඒතර මාගම රජ කරද්දී මාගම ඉදලා පෙරහැරි දැන් වඩම්බනවා. එතකොට දීඝවාපියට ඇවිල්ලා දීඝවාපිය රැ නැවතුණා. නැවතුණා දීඝවාපිය ඉදලා දැන් එනවා. දැන් ඒතර අපිට තේරෙන මුහුදු තිරින් තමයි වැඩිපුර ගමන තිබිලා තියෙන්නේ. දීඝවාපිය ඉදලා පෙරහැරිදී රැ නැවතිලා තියෙනවා සමන් මල්දම් තොට කියන තැන. එතනට සමන් මල්දම් තොට කියලා නම වැටුනේ හත් දවසක් සුමන නාගරාජා නාග ලෝකෙට ගිහිල්ලා තියෙනවා මේ උත්සවයකට. ඒකෙන් මතක නැති වෙලා තියෙන මේ ධාතුන් වහන්සේ වඩම්මණයකට සහභාගි වෙන්නේ. ඒ නිසා නාගරජ්ජුරු නාපිරු රතෙක් ඇවිල්ලා සමන් පිච්ච වරුසාවක් වැහැලා. සමන් පිච්ච මල් වරුසාව කොච්චර වැස්සද කියන්නේ නැබ දක්වා. නාභිය කියන්නේ කොහෙද? තමන්ගේ ඔව් කුසේ මැද තියෙන නාභිය. ඒ නාභිය දක්වා සමම් මල් වලින් වැහුණා කියන ඒ ප්‍රදේශේ.
ඒක සමම් මල් දම් තුට කියන හේ රාත්‍රිය ගත කළ තමයි වැඩලා තියෙන්නේ. ඒවිල්ලා වරහසොන්රි කියන තැනට ආවහම ඉතින්දී අලිය නැවතුණා ඇත් රජා. ඊට පස්සේ කවුද තුල්ලපින්ඩ පාතික තිස්ස මහරහතන් වහන්සේ වදාරලා තිනවා රජතුමනි අපි හරි තැනට දැන් ආවයි කියලා. ඊට පස්සේ රජුරුවෝ දැන් තැන හොයාගන්න එතන ඉතින් අර වරහ සොන්ඩිත් තියෙන තැන හම්බුනේ. එතනම ගල්කණු හිටුවලා මේ මණ්ඩපේ හදලා ඒ හරියටම එතන උඩ තියලා තිනවා. ඒ තාමී ගල්කණු තියෙනවා එතන. ගල්කණු පිහිටපු බලවල් තියෙනවා. එතකොට එතන ඉඳලා රජුරුව මොකද කළේ? ඉස්සෙල්ලා ඍෂිව හතර දිනේ පිටත් කරලා තිනවා චෛත්‍ය හදන තැන හොයාගන්න. ඍෂිව හතර දින අදිෂ්ඨාන කරලා පිටත් කරලා තිනවා මෙතන මං චෛත්‍ය පිහිටන්නේ මේ ඍෂිව හතර දින හතර පැත්තේ ලගීවා කියලා. චෛත්‍ය තියෙන හතර පැත්තේ ලැගලා. ඊට පස්සේ අස්පය හතර දිනක් යවලා. ඒ හතර දිනත් ලැගලා. ඉතින් ඊට පස්සේ හස්තීන් හතර දිනක් යවලා ඇත්තුත් ලැගලා. ඒකෙන් තමයි ඉඩම හොයාගත්තේ භූමිය. ඊට පස්සේ භූමිය සුද්ධ කළා කල්පනා කරලා තිනු දැන් ගඩොල් හොයාගන්නේ කොහොමද? හදිසියෙම එක බඳින්න ඕනේ. එතකොට සක්දිවතු කියලා තියෙනවා මේ කවුද? සක්දිවතුගේ විශ්වකම් දිව්‍ය පුත්‍රයාට මෙන්න මෙම ලලාට ධාතුන් වහන්සේ සෑය හදනවා ගඩොල් මාවපන් කියලා. ඊට පස්සේ බ්‍රාහ්මණෙක් ඉඳලා තියෙනවා ඒ කිට්ටුව ගමක බ්‍රාහ්මණගේ කුඹුරේ සම්පූර්ණ තිබිලා තියෙන එළි වෙන එකට ගඩොල්. ගිහිල්ලා රජුරාන්ට කියලා රජතුමනි මෙහෙම ගඩොල් පහල වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ දැන් ඒ වෙද්දි ඒ කිට්ටුව තමයි ලංකා පටුන තියෙන්නේ. පටුන කියන්නේ වරායට, පට්ටන කියලා කියන්නේ වරාය. එතකොට ඒකට මේ අයිතිකාරයෝ නැති රත්තරන් නැවහතකෝ ඉරිදී නැවහතකෝ ගොඩ මේ ඇවිල්ලා. ඒකෙන් තමයි ධාතු මන්දිරේ හදලා තියෙන්නේ ඒ රත්තරන් රිදී වලින්. ධාතු මන්දිරේ විස්තරය මේකේ තියෙනවා සම්පූර්ණ පොතේ. හරි අද්භූතයි ඒවා. ඉතින් ඒ විස්තරය ඔක්කොම කියවලා බැලුවහම අපිට මේ අපි ණයගතිය ඇත්ත වශයෙන්ම මේ යුගේ අපේ ගුරුදේවයන් වහන්සේ හැටියට වැඩ හිටපු දඹගස්සාරේ ශ්‍රී සුමේධංකර මහානායක හාමුදුරු, ඒ කියන්නේ අවුරුදු 28 වගේ තරුණෙක් වෙලා ඉන්න කාලේ ඉස්සර තිබිලා තියෙනවා මේ ලේඩි චැප්ලින් කියලා නැවක් තිබිලා තියෙනවා ලංකා වටේ යන සුද්දංගි කාලේ. එතකොට අයි අපවත් වෙච්ච නායක හාමුදුරන්ට ලැබිලා තියෙනවා මේ සුද්දු දීලා තියෙන තනතුරක් හිරගෙවල් වල බණ කියන්න. නායකහරු දොඩන්දුවේ ඉඳලා සෛල බිම්බාරාමී අර නැවේ හිරගෙවල් වල බණ කියන්න මඩකලපුවට යනවා තිරිගුණාමලයට යනවා. තිරිගුණාමලයේ පොඩි සිංහල පවුල් 21ක් ඉඳලා තියෙනවා ඒ කාලේ 1920 ගණන් වල 20 වගේ. ඒ කියන්නේ වෙළඳ අය ඒගොල්ලේම පන්සලක් හදාගෙන ඉතින් නායකහඬ ගිල්ල තියෙනවා. නායකහඳුරනේ මෙහිමයි කැලේ චෛත්‍යයක් තියෙනවා වනාන්තරේ ගරාවටිලා. මෙතන මේ බෙරහඬ ඇහෙනවා, එලි විහිදෙනවා, මිනිස්සු එනවා නායකහඬ වෙලාක බලන්න යන් කියලා. ඊට පස්සේ හොඳයි කියලා 1923 දායක පිරිසක් එක්ක මොහු ත්‍රිකුණාමලී ජැටියෙන් නැව නැගලා මුතුරු ජැටියෙන් ගොඩ වුණා. කිලෝමීටර් 10,000ක් ඉස්සර අපිත් ඒකමයි ගියේ පොඩි කාලේ. එතකොට ඉස්සරන කියන්නේ අපි යන කාලේ සාමාන්‍යයෙන් ඔය එන්ජින් බෝට්ටු යන්නත් ඒකමාරක් යනවා. එතකොට නායකාන්ට ඒ කාලේ පැය 6ක්ද කොහෙද යනවලු මුහුද යන්නේ. මුහුද ගිහිල්ලා ඒ පිරිසත් එක්ක ගියා පාන්දරේ. ගිහිල්ලා මුත්තුර වල ඉඳලා තෝපූර් වලට ගිහිල්ලා තියෙනවා කරත්ති. දැන් තෝපූර් වලට ගියාට පස්සේ තෝපූර් කියන එකේ තේරුම ස්තූප ගම. ඌර් කියන්නේ ගම. ස්තූප ගම තමයි දැන් මුස්ලිම්. එතකොට ඒ සේරුවිල එක කෙළවරක්. ඒ ඉඳලා සේරුවිල අයිනෙන් ඔය පාරේ මේ වනාන්තරේ වල් සත්තුගේ පාරේ අඩිපාරල් ඔස්සේ වල් සත්තුන්ගේ පාරල් ඔස්සේ ගිහින් ඇවිල්ලා පොඩි ගල් ගුහාවක් තියෙන තැනකට ආවා. එතන නායකව තේරුම් ගත්තා මේ පොඩි ගල් ගුහාව තියෙන දැන් හොයා ගන්න ඕනේ දැන් මොකද්ද කියලා. එතන ඉඳලා වරහසොන්ඩි ඉඳලා නැගෙනහිර පැත්තට කියලා පොතේ තිබුණා ධාතු වංශේ බලද්දි තියෙනවා ගරාවටිච්ච පස් කන්දක්. ඉතින් නායකාරු දාන ගෙනිච්ච එකෙන් බුද්ධ පූජාව තියලා ඒ පස් කන්දට වන්දනා කළා. මහන්සි ඇයි දැන් දුර ගම් ලොකු ගමනන්නේ දැන් නම් ඉතින් පැය තුනේ යනවා අපි. දැන් පැය තුනේ යන්නේ කේ වඳින්ද නැති අය ඉන්නේ.
එතකොට දැන් වඳින්න කියලා දැන් හරි දුකයි චේරුල් ඇවිල්ලා මිනිස්සු වඳින හැටි දැක්කා. නිකන් චේරුල්ට උනාවට මිනිස්සු ගියා වගේ. ඒ තමන්ට නම් නෙමෙයි මිනිස්සු යන්නේ, තමන්ට වඳින්න නම් නෙමෙයි. ඒ කියන්නේ යන්න තියෙන හදිසියම තමයි තියෙන්නේ එතනින් පිට වෙන්නත්. මහා හදිසියකින් යනවා චෛත්‍ය වඳින්ද, ඒ විනාඩි දෙකක් ගත කරන්නේ නැහැ චෛත්‍ය මළුවේ. දැන් මෙහිත් එහෙමයි. මේ මාලිගාව වඳින්න මිනිස්සු වෙනවා, විනාඩි දෙකක් මාලිගාව ගත කරන්නේ නැහැ. පය හතරක් පහක් මහන්සි වෙනවා බස් එකේ වාඩි වෙලා. විනාඩි දෙකක් වෙලා බුදුන් වඳින්නේ නැහැ. අනිත් පැත්තට දුවනවා. පිරිහෙන ලකුණු හැමතැනම පහළ වෙලා අවසානයි. ඉතින් ඒ නිසා අර නායකහරුතුන් චෛත්‍ය හොඳට වන්දනා කළා. අර පොඩි ගල් ගුහාවක් වගේ එකක් තියෙනවා, එතන නායකහඳුරු හාන්සිලා නිකන් වෙහෙසට නිින්ද ගිහිලා. නිින්ද ගියම නායකන්ට පෙන්ලා තියෙනවා ලස්සන චෛත්‍යයක්. කිරි බුබුලක් වගේ ලස්සන සෑයක්. එතකොට මේ සෑය තමයි නායකන්ට පෙවුනේ. එතකොට ඒ සෑය දැකලා නායකහඳුරන්ට හිතලා තියෙනවා මම මේ සෑය ප්‍රතිසංස්කරණය කරනවා. නායකහඳු ලොකු හාඳුරු කෙනෙක් නෙමෙයි, විහාරාධිපති කෙනෙක් නෙමෙයි, අවුරුදු 28ක තරුණ භික්ෂුවක්. ඒ අදහසින් ඉඳලා ඒ ගිහිල්ලා ඉතින් තනියම කරගන්න ඊට පස්සේ කොළඹ ගිහිල්ලා වීරසිංහ කියලා මුදලිතුමෙක් හම්බ වෙන්න ගිහිල්ලා කියලා තිනවා මුදලිතුමා මේම චෛත්‍ය රාජෙක් හම්බ වුණා, දැන් වල්බිහි වෙලා මට මේක කරගන්න ඕනේ. ඉතින් හාඳුරට මොකද්ද කෙරෙන්න ඕනේ මගෙන් කියලා ඇහුවලු. කළු දායකෙක් කරන්න ඕන ටික ඔබතුමා කරන්න. මේ හාමුදුරු කෙනෙකුගෙන් වෙන්න ඕන දේ මම කරන්නම් කිව්වා. ඉතින් එයා ඒකට පැහැදිලි, එයාගේ සීලු දනිත් ඒ කාලේ විඳන් කළා. හදලා ඔන්න දැන් චෛත්‍ය රාජාගේ ඉතුරු සුද්ධන් ආණ්ඩු කළේ. සුද්ධන්ට මේ ප්ලෑන් දෙකක් දීලා මේ චෛත්‍ය රාජාගේ ප්ලෑන් එක සුද්ධ අනුමත කළා. ඊට පස්සේ වැඩ පටන් ගත්තා. වැඩ පටන් අරගෙන කොච්චර දුෂ්කරයිද කියලා කියන්නේ ඉංගලන්තේ ඉඳලා සිමෙන්ති පීප ප්‍රතිබල තිනේ කාලේ සිමෙන්ති පීපයක් කොළඹට එන්න රුපියල් 12යි. කොළඹ සිට සේරවිලට රුපියල් 25යි. ඉංගලන්තේ සිට කොළඹට සිමෙන්ති පීපේ රුපියල් 12යි. රුපියල් 12න් කොළඹින් ගන්නවා. ඊට පස්සේ ආයේ ඒක සේරවිලට යන එකට තව රුපියල් 25ක් වේදම් කරන්න ඕනේ. ඇයි ඒක තිරුණාමලයට ගෙනහිලා තිරුණාමලෙන් බත්තලේ පටෝලා, බත්තලේ මුත්තුරු වලට ගෙනල්ලා, මුත්තුරු වලින් කරත්තේ පටෝලා, කරත්තෙන් ආයේ කරත් එක තොප්පුරු පටෝගෙන යන්න ඕනේ සේරවිලට. අද එක්කිනාට අද අපිට හොයාගන්න පුළුවන් දී අපහසුව. එහෙම කළා අවුරුදු 5ක් ඇතුළත. චෛත්‍ය රාජා මේ ලස්සන චෛත්‍ය රාජා හදලා කොත් පළඳවලා අපට වන්දනාමාන කරන්න හරි ගස්සපු අපේ ගුරු දේවයන් වහන්සේට වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු. උන්වහන්සේ ඒ කරපු දේ නිසා මං හිතන්නේ මේවා මේ අපිට තේරෙන්නේ සමහර දේවල් මේ ලෝකෙ සිද්ධ වෙන. ඒ කියන්නේ ඒ අපි අපවත්ච්ච මහානායක හඳුරු සේරුල බිහි නොකරනද මේ LTT ත්‍රස්තවාදයේදී සේරුල මට්ටම් කරනවා. ඒක වෙන්න ඉස්සර වෙලා නායකහඳුරු වේලාසෙනින් දිව්‍ය ලෝකෙ ඉඳලා ඇවිල්ලා චෛත්‍ය නිර්මාණය කළ වැඩිය. එහෙම එකක් වෙන්නේ නැත්තේ. ඒ නිසා මේ කාලේ මනුස්ස ලෝකෙ ආපු අපිට මේ වැඳුම් පිදුම් කළා පින් දැස් කරගන්න එක ගැන අවබෝධයක් නැත්තම් අපිට මුකුත් නැහැ. ඒ නිසා මට වුණා වුණේ කියන්නේ එහෙම වෙලා දැන් මේ කොහෙද ගියේ කොහෙන්ද යන්නේ ඉවර වෙන්න යන්නේ. ඊට පස්සේ මම මේ රන්වැටි ඉතිහාසෙනේ කියන්න ගියේ. ඔන්න දැන් ඉතින් ඕක ගැන මම පැහැදිලා ඉතින් මං සංගපිරිසට ගියලා ඉතින් සංගපිරිස හරිය ශ්‍රද්ධාවෙන් කරන්න ගත්තා. ඊට පස්සේ මට හිතුණා ගියාට පස්සේ අනේ මේ සීරුල් වටේට කොටි දාන්න නැත්නම් කොච්චර හොඳද කියලා හිතුණා. ඊට සුබෝධි ස්වාමීන් වහන්සේ කිව්වහම සදහවත් පිරිසත් සහභාගී වුණා. සහභාගී වෙලා කොඩි දාන්න ඉස්සෙල්ලා තවත් එකක් වුණා. නායක හාමුදුරුව හදාපු චෛත්‍යයේ බදාම අර හුණුගල් බදාමක්. ඒක බොල් වෙලා. ඊට පස්සේ මට කිව්වා මෙහෙම බොල් වෙලා. ඊ කියලා ඊට පස්සේ මට ගම්පා මහත්තයෙක් කිව්වා මෙහෙම වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම මේක
කරන්න මං එතකොට මේ මේ අපේ සම්බුද්ධ රාජමාලිගාව හදන්න පටන් අරන් අපි මං එතකොට සාදුකාර දීලා තුන් යලක් අනුමෝදන් වෙලා මං කිව්වා එහෙනම් මෙන්න පළවෙනි ආධාරය කියලා මෙහෙන් මම ඉස්සල්ලාම ලක්ෂ 5ක් දුන්නා මේ ජෛති සල් මේ විහාරි සල්ලි වලින් ඊට පස්සේ ආයෙ තව ලක්ෂ 5ක් දුන්නා ඔන්න ලක්ෂ 10ක් දුන්නා ඊට පස්සේ බොල් වෙච්ච එක තවත් පිරිස උදව් වුණා ඊට පස්සේ බොල් වෙච්ච එක හදලා ආයෙ අලුතෙන්ම චෛත්‍යක අපරාධ කළා එතකොට නායකාරුන්ගේ පස්සේ ඒක කරන්න මට වාසනාව කැරකිලා ආපු හැටි මම මේ පින පින කැරකෙන විදිය මේ කියන්නේ පින කොහිවත් ඉන්න අයටයි පින කැරකෙන්නේ මම කොහෙද පින කැරකිච්ච විදිය මේ පින්වල හැටි මේ කියන්නේ ඊට පස්සේ ඒ පින කරා ඊට පස්සේ මට හිතුණා මේ කොඩි ටික වටේ දාන්න ඕනේ ඒකත් ඒක කරන්න ගිහිල්ලා මම කොඩි ගැන විස්තරي කතා කර කර ඉන්නකොට හවස් හරුවේ බැලියක් මේ තාප්පුවට ඇවිදිනවා මම මොකද මේ බැල්ලියු මේ ඇවිදින්න තාප්පුවට කියලා මං ඇහුවා කික් කියක් ඇවිදිනවා ඊට පස්සේ කිව්වා එහෙම තමයි මේගොල්ලන් මේ අට මොනවද මේ ගේට්ටු ඇහුවත් ඔය කික් කියලා පයින්නවා කිව්වා මේ තාප්පෙන් ඊට පස්සේ මම බැලුවා මේ මේ තාප්පෙන් පයින කික් කියලා නවත්තන්න මොකද්ද කළ යුත්තේ හිතෙන් මං කල්පනා කරා නිකන් මේක කරන්නත් බෑ එහෙනම් අපි රන් වැටක් ගහමු කිව්වා ඔන්න රන් වැට මතුවෙච්ච විදිය. ඊරස් මහන් බැලුවා මේ කික්කිකගේ වේසෙන් කික්කි එකගේ වේසෙන් කවුරු හරි ආවවද්ද කියලා. වෙන්න බැරිද? ඇයි එහෙම ඒ ඒ ඒ දර්ශනේ ඒ සිද්ධිය උනේ නැත්තම් රන් වැට සංකල්පෙ මගේ හිතට එන්නේ නැහැ නේ. එතකොට ඒ රන් වැට සංකල්පය ආවහම ඉතින් මං කතා කරලා කිව්වා මේක ඒ ලෙවලෙම පුළුවන් ඉක්මනට ඉක්මනට බාරගත්තා. හරි ලස්සනයි රන් වැට හැදුවාම ඊට පස්සේ මම ඉස්සෙල්ලම බාරගත්තක මම කළේ මෙහි සල්ලි වලින් හතර පැත්තේ පහන් හතරක් පෙහෙටිව ස්වාමීන් වහන්සේ ලෙක්කන් ගිහලා මමම ගිහිල්ලා 12 පහන් හතරක් දැල්ලුවා පැය 24ම චෛත්‍ය රාජයාට මේ ආලෝකේ පූජා වෙන්න කියලා පළවෙනි එක මම ඒක කළා තවත් මල්ලාසන දෙකට ගල් ඇලි වගේ කතරන්න ඕන වුණා ඒවත් මම ඉක්මනට 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 කරගත්තා. තව පොඩ්ඩක් තියෙනවා ඉතුරු වෙලා හැබැයි. ඒකත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මොකද්ද? දන්නේ නැහැ නේ. මල් ආසන හතරේ වහල් වල හතර කඩාගෙන වැටෙන්න දෙනවා දිරලා. එතකොට ඒ විහාර ගෙත් කඩාගෙන එකත් ඉතින් කොහොම හරි කැරකිලා කරගන්නේ හිතේ ඒ නිසා මේ හැම එකටම බබලීමට මට උදව් වෙන්න වාසනාව ලැබුණා. ඉතින් ඒ නිසා ඒ වගේ අර දුර්ලභ පින් ගොඩාක් මට මේ මනුස්ස ආත්මෙදී රැස් කරගන්න ලැබුණා. ඉතින් ඒකට ලොකු පිරිසකටත් හවුල්කාරය වෙන්න ලැබුණා. ඉතින් ඒ නිසා අපිට එතකොට මේකේ පින්කම තියෙන මේ මාසේ 31 තියෙන්නේ. මේක හරි ලස්සනයි මේක තියෙනවා මේ කවි වගේ මම මේ කවි ටික දැම්මා. මේ කවි ටික හදලා තියෙන්නේ ස්මහින්ද හාමුදුරු. ටිබෙට් ජාතිකයේ ස්මහින්ද අහලා තියෙනවනේ. සේරිවිල ගිහිල්ලා සේරිවිල තමයි හදලා තියෙන හරි ලස්සනයි මේ මේකේ තියෙන කවි වර්ගයක් මට හරි මං අපි අපවත් වෙච්ච නායක හැඳුරු වයස 93 92ක් වැඩ හිටියා හරි ලස්සනයි කවි කියනවා ඉතින් අපි නායකයන්ට ගිහලා අනේ නායකයන් කවියක් කියන්නකෝ කියනවා අපි කිව්වම නායක හැඳුරු මෙන්න මේ ඒ දවස්වල අපි දැනගෙන හිටින්නේ මේ කවි කියලා නායක හැඳුරු ලස්සනට වයසක තාලෙන් කියනවා ගුවන් ගැබේ සඳ පායා එන්නා හිමෙන් හිමෙන් මහා සෑයසින් වින්නා කීකේ කියනවා මලින්ගඳින් පහනින් පුදමින්නා වඳින්නමු අපි පවුමුල් පන්නා කියලා මේ මේ කවිය කියනවා ඒ කාලේ නායකහඳුරු නිතර ඊළඟ නායකහරු මේකත් කියනවා කියන්නේ මොකටද දෙතුන් වතාවක් අහන්න සුදු නැනි දහතු කතාවක් කියනවා ඒ වයසක නායකහඳුරු හරි ලස්සන ඉවහගෙන ඉන්නකොට ඉතින් මේ ඒ නායකහඳුරන් මතක් වෙන්නේ නායකහඳුරන්ගේ තිබිච්ච හරි පුදුම ගුණයක් ගුණවත්කමක් තිබුණා. ඉතින් අපිටත් වාසනාවක් තිබ්බ ඒ වගේ උතුම් නායකහඳුරු කෙනෙක්ගේ පාමුල ටික කාලක් හරි අපිට ඉන්න වාසනාවක් ලැබුණා. ඉතින් උන්වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පිං හේතු වේවා කියලා අපි නැවතත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රංගඩට ඒ පාදමට කොඩිවලට ආධාර උපකාර කරපු සියලු දිනාට ලලාට දහතු ඕගොල්ලෝ කවදරි යනවා නම් සේවිල රවුම ගහගෙන නොයන්න මං ක්‍රමයක් කියන්නද
කැමරා ගෙනියන්න එපා කවදාත් ඔයගොල්ලෝ. පින්කම් වලට. ඇයි හේතුව? ඊට පස්සේ යාගේ ඔළුවේ වැඩ කරන්නේම ෆොටෝ එකක් ගන්න ගත්ත පොඩි ඉස්සර ගත්ත ෆොටෝ කෝ. ඒවට වෙච්ච දේ තමයි දැන් ගන්නීමටත් වෙන්නේ. ඒ නිසා කැමරාවල් අත අරින්නයි. අත ඇරලා ඔය මේ ෆෝන් ඕෆ් කරගන්න. ෆෝන් වලින් ෆොටෝ ගන්න ඕනේ නැහැ. හිතට ගන්න ෆොටෝ එක. හිත පහදවාගෙන හොඳ ලස්සනට වන්දනා කරලා බුදුගුණ කීක මම ඒකයි මේ කවි ටික දැන් මේ කවි ටික බොහොම ලස්සනයි. මම වෙනම කවි වගේක් හදලා තිනවා සේරිල්ල ගැන. ඒක මම මේකට දැම්මේ නැහැ. මේක මම නිකන් කියවලා ඉස්සෙල්ලා හිත පහදවා ගන්න. හිත පහදවාගෙන තමයි වන්දනා කරන්න ඕනේ. වන්දනා කරාම මේ ඉස්සරම ඔය කොටි ගහන ඉස්සර වෙලා අපි පන්සල් ගිහින් ඉන්න ඈත ඔන්න මිනිස්සු එනවා අපිට තේරෙනවා වන්දනා හඬක් කියනවා. කොහොමද වාහනේ නවත්වපු ගමන් සාදු හඬක් එන තුන් පාරක්. ඒ කියන්නේ නඩයක් ආවා. ඊට පස්සේ අපිට ආයෙ එනවා ටිකක් පෑක් හමාරක් ගියාට පස්සේ සාදු හඬක්. ඒකේ තේරුම නඩේ අඬ පිටත් වෙනවා. දැන් එනවා දන්නෙත් නැහැ. යනවා දන්නෙත් නැහැ නඩේ එනවා. නඩේ යනවා. නඩේ කැමරා තමයි නඩේ ගාව තියෙන්නේ. මලුත් නැහැ. මෙහෙත් එහෙම නෙන්නේ. කැමරා උස්සගෙන එනවා. යන්න පිටින් බලාගෙන ඉඳිද්දි පිරිහිලා යන්නේ. කරන්න දෙයක් නැහැ. ඒත් මොනවා කරන්නද? අපි කියලා පිරිහුණා නෙමෙයිනේ. අපි පිරිහෙන්න උදව් කරේ නැහැනේ. ඒකයි. තේව දකින්න කොට ඉතින් අර වහ වහ පින් කරන්න ඕන කට්ටිය පින් කරගනි. අනිත් පැත්තේ ඉතින් මොනවා කරන්නද? කරන්න දෙයක් නැහැ. ඉතින් ආයේ මේ සසරේම යයි. අසූචියට පණුව ඇදෙනවා වගේ මේකෙම ඇදි ඇදි යයි. වෙන එකක් නම් වෙන්නේ නැහැ. ඉතින් නුවණ තියෙන එක්කෙනා මේකෙන් බේරේ. ඒ නිසා අද මේ විසක් පුන් පොහේ දවසත් ආව. දැන් පොයෙන් භාගයක් ඉවර වුණා. ඉතුරු භාගය ඔයගොල්ලෝ කොහොම ගත කරයිද කියලා ඔයගොල්ලෝ මම දන්නේ. ඉතින් ඒ නිසා පින් කරගන්න හැමෝටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.